Hi Bolna. Adapi Kotwila Dedas, we see Hatara January, 80 Palamo Adire, Panti Patanganim Sada, Mulika Handin neighbor, Karana Deshan Event. And I think Apitek Kotwicha Hammer Lamima Sadre Biligana, Dedas, we see Hatara January, Bahagi, Palamo Adire Sada. Other session Nakidlama Api Oya at a Vishan. Eking Eka Munova Kila, Kaudugan and a Guru, Nato Vishia, Apiganagan and Hather, Paladin says Api, AAT and Podak, Hadunadila, Apiatani Guru Kaud, Evagim AAT Karahamata Laban Pratila Munova, AAT Karanapota, where Kalu to Deval Munova. Again, then Lukudanua Kirima, Kirima Santa Tamai, Kirima Tamai, Ape Muligar Munaway. Her told AAT Kilakian Lamaya. Bambo Sarlo Gilot, AD Kilagana, Burtime Bahaga. Bohoma Jana pre Bahaga maker. To go to Samhara Vita, Edaru AD Gana, no then what were Patanga Tata, with the Ekahari famous cause. Chishing Samana Pelagar, Pogamang Lamai, you know, AD Gara. Suspelagar like Gurunagamang, you know, Amai, AD Gara. And a method of the AD Karnaki, Madagat Kamu. And the may appeal a rally letter than my AD Gara. Esa api metanadi igena gannawa hari දැනුවත්කමක් ඇති කර ගන්නවා. අපි කරන්නේ මොකක්ද? කාගෙන්ද මේ ඉගෙන ගන්න? සහ කොහොමද වාගේ අනාගත ජීවිතේට මේක බලපාන්නේ කියන එක. මොකද අපි මේ සඳහා මුදලක් වියදම් කරනවානේ. වාගේ කාලය නා වියදම් කරනවා. ඒ නිසා මේකෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවද? සහ අනාගතේ වාගේ වෘත්තීය ජීවිතේ හදාගන්න ඉස්සරහට කළ හැකි දේවල් මොනවාද? අවස්ථාවන් මොනවද? මේ වගේ අර ලොකු background knowledge එකක් නැත්තම් දැනුම ලබා ගැනීම තමයි අපේ මූලික අරමුණ. හරි. හරි. අපි මුලින්ම තමයි අපේ ආයතනය ගැන බලමු කියලා. ඉතින් අපේ ආයතනය නම PASS Institute. නමින් PASS Institute. අපේ වෙබ්සයිට් එක www.passinstitute.lk කියන වෙබ්සයිට් එක. So, we have online class. Visheshayam Murti Vibhaga Sandha Pamana. Murti Vibhaga Sandha Pamana, Panthi Pavatana AD, CMA, CA. Nanta, we can chartered accountant. Can you bhag then make a Samaharla Halati, then what network? Sir Hali Pahalika. Right? So, we have online Panthi Pavatana. I use Zoom class. It passes a අපි මේ කරන ලෙක්චර් එකේ රෙකෝඩින් එක ඔයාලට බලන්න ඕන වෙලාවක පුළුවන්. ඒක ඔය සාමාන්‍ය විදිහට link එකක් එවලා බලන විදිහක් නෙමෙයි. අපි ඔයාට අපේ වෙබ්සයිට් එකේ login එකක් හදලා දෙනවා. ඒ login එකට log වෙලා මේ හැම පාඩමටම අදාළ chapter එකෙන් chapter එක පරිච්ඡේදයෙන් පරිච්ඡේදයේ පිළිවෙලට ඔයාට ආවරණය කරගන්න පුළුවන්. Zoom class ආවත් නැතත් මොකද බහුතරය වර්තමානයේ අපේ දින අධ්‍යක්ීමෙන් අපි දන්නවා බහුතරය ලයිව් ක්ලාස් වලට ඉන්නේ නැහැ රෙකෝඩින් ක්ලාස් වලින් කවර් කරගන්නවා. ඉතින් මොකද අපි කැමති ඇත්තටම ලයිව් ක්ලාස් එකට එනවාට මොකද අපි ලයිව් ක්ලාස් එකේ ළමයි ඉන්නකොට අපි ටිකක් සතුටුයි නේ ගුරුවරුයි. නමුත් ළමයිගේ කැමැත්ත අනුව ඒ ක්‍රමවේදය තෝරගන්න පුළුවන්. ඒ නිසා ආට කිසි ගැටලුවක් වෙන්නේ නැහැ Zoom එකේ තේරුම් නැත්තම් එහෙම නැත්තම් පොඩි සිග්නල් ප්‍රශ්න එනවනේ. එදාට ලොග් ඉන්න බැරි වෙනත් කාරණයක් ආවත් ඕනම අවස්ථාවකදී වාට මේ ලෙක්චර් එක නැරඹීමේ හැකියාවක් තියෙනවා. තවත් තියෙන විශේෂත්වය තමයි ළමයි වාට මේ ලෙක්චර් එක විභාගයේ අවසාන වෙනකම් බලන්න පුළුවන්. අද බලලා හිට නැති වෙන්නේ නැහැ. මොකද මේකේ මූලික අරමුණ වෘත්තිමය දැනුම ලබා දීම. මම පැහැදිලි කරනවා මොකක්ද මේ වෘත්තිමය දැනුම කියලා. හා ඉස්සරහදී පැහැදිලි කරනවා. ඒ නිසා වාට මේ ලෙක්චර් එක ඕන වෙලාවක බලන්න අවස්ථාව අපි ලබා දීලා තියෙනවා. ඒ වගේම අපි ක්ලාස් කරන්නේ නයිට් ක්ලාස් විදියට. මොකද අපි හැම වෙලෙම උත්සාහ කරන්නේ නයිට් ක්ලාස් එකක් කරන්න. අපිත් එක්ක එකතු වෙනවා විශේෂයෙන් සාමාන්‍ය පෙළින් පස්සේ ළමයි. ඒ වගේම උසස් පෙළ කරලා රැකියාවල ඉන්න ළමයිනුත් අපිත් එක්ක එකතු වෙලා ඉගෙන ගන්නවා. මේක ඒ තරම් වැදගත් නිසා. හරි. ඒ නිසා යාළුවගේ දෛනික කාර්යයන්ට බාධාවක් වෙන්නේ නැතුව යාළුවන්ට පුළුවන් ඔන්ලයින් ක්ලාස් එක රාත්‍රී පන්ති විදියට ස්ටඩි කරන්න. ඒකත් ඔයාලට දෙන අවස්ථාවක්. වෙනත් ආයතනයක ඔයාලට ඒ අවස්ථාව නොලැබෙන්න පුළුවන්. ඒ වගේම මම කලින් කිව්වා වගේ සියලු පාඩම් පාඩ නැවත ඕනෑම මොහොතක ඕනෑම වාරයක් නැරඹීමේ හැකියාව තියෙනවා. අනිත් කාරණේ තමයි මේ පළවෙනිම කොටුවේ තියෙන වරලත් ගණකාධිකාරීවරුන් විසින් මෙහෙවනවා. ඒතර කවුද මේ වරලත් ගණකාධිකාරීවරයා කියලා කියන්නේ? මේක ඉස්සරහදී කතා කරමු. මොකද ඒ ගැන දැනුවත් වීම අතිශය වැදගත්. හරි. හරි අපි යමු එහෙනම් ඉස්සරහට බලන්න. හරි දැන් මේ AAT පටන් ගන්න ඔයා පුංචි ළමයි. හරි අපිත් එක්ක එකතු වෙනවා මේ පාර සාමාන්‍ය පෙළ කරපු දරුවෝ පුංචිම දරුවෝ ඒ වගේම උසස් පෙළ කරපු ළමයිත් අපිත් එක්ක දැන් ඉන්නවා මෙතන. ඒතර අපි ගත්තොත් AAT කියලා කියන්නේ ළමයි මම මෙහෙම කියන්නම්කෝ AAT කියලා කියන්නේ ලංකාවේ තියෙන සාමාන්‍ය පෙළ නිම වෙනවත් එක්කම පටන් ගන්න පුළුවන් ප්‍රධාන විභාගය නැත්නම් එකම විභාගය කියන්නත් පුළුවන්. පැහැදිලි වෘත්තිමය එකම විභාගය. දැන් කවුද මේ වෘත්තිකය කියලා කියන්නේ? දැන් ඔයා අහලා ඇතිනේ accountants කෙනෙක් වෙනවා කියලා නේ. ඒ හැමෝගෙම විශේෂයෙන් ගිණුම් කරණය ශ්‍රේෂ්ත්‍රයේ ඉන්න ඕන කෙනෙක්ගේ හීන වෙන්නේ accountant කෙනෙක්. ඉතින් මගෙත් එහෙම තමයි ඒ දවස්වල හීනයක් තියෙන්නේ. කොහොම හරි accountant කෙනෙක්. හැබැයි තව ටිකක් ඉස්සරහට යනකොට ඔයා දකින්න අපේ ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා මේ දේශන වලට සවන් දෙද්දී ඔයා දකින්න මේ accountant කියලා කියන්නේ තාම පොඩි දැන්. ඊට වඩා ලොකු තැන් තියෙනවා. යන්න පුළුවන්. ඒ පිළිබඳ අවබෝධයක් ඔයාට ලබා ගන්න පුළුවන්. හැබැයි AAT කියලා කියන්නේ මේ accountant කෙනෙක් එහෙම නැත්නම් අපි කියොත් ආයතනයක විශේෂයෙන් ගණකාධිකාරීවරයෙක්. ආයතනයේ ප්‍රධාන ගණකාධිකාරීවරයා වෙන්න කියන ප්‍රධානම සුදුසුකම. කවුද මේ ගණකාධිකාරීවරයා කියලා කියන්නේ? දැන් මම ගණකාධිකාරී. ලංකාවේ රෙදි නිෂ්පාදනය කරන ලංකාවේ මේ අඳින රෙදි වලින් 154කට වැඩි ප්‍රමාණයක් රෙදි නිෂ්පාදනය කරන්නේ අපේ ආයතන. ලොකු ගෲප් එකක්. ලොකු සමාගමක්. ඒ සමාගමේ ප්‍රධාන ගණකාධිකාරීවරයෙක්. මම රැකියාවෙන් ඉගෙන දෙනවා ගණකාධිකාරීවරයා විදිහට. ඒතර මගෙන් තමයි ළමයි ඇවිල්ලා හැමදේම අහන්නේ ආයතනේ. මම තමයි ආයතනේ මුදල් පාලනය කරන්නේ. මම තමයි හැම කෙනාටම උපදෙස් දෙන්නේ මෙහෙම කරන්න කියලා. මූල්‍යමය වශයෙන් මුදල් සම්බන්ධයෙන්. පැහැදිලිද? මගේ අවවාදේ මම දෙන උපදෙස් මත තමයි ආයතනයේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා ලොකු වගකීමක් සහිත තනතුරක් ගණකාධිකාරීවරයෙක් කියලා. නේ? එන ගණකාධිකාරීවරයෙක් වෙන්න නම් කල යුතු ප්‍රථම පියවර තමයි ඩබල් එක. ඒවාලා වාසනාවන්තයි විශේෂයෙන් ඒ සඳහාම අනුමත අධ්‍යාපන ආයතනයකට සම්බන්ධ වෙනවට අවස්ථාව හම්බුණා. ඒ වගේම වෙනත් ආයතනයක නොදිවේ හැම අධීරකදීම වාට වරලක් ගණකාධිකාරීවරයෙක්. ඒකට ගණකාධිකාරීවරයෙක් වෙනවා කියලා මම කිව්වනේ. ගණකාධිකාරීවරයෙක් වීමේදී ලබාගත හැකි ඉහළම සුදුසුකම තමයි අපි කියන්නේ වරලක් ගණකාධිකාරීවරයෙක්. මොකද ඒකට කියන්නේ වරලක් ගණකාධිකාරීවරයෙක්. අපි ඉංග්‍රීසියෙන් කියන දරුවෝ මේකට chartered accountant. දැන් ලංකාවේ කී දෙනෙක් විතර ඉන්නවද ඇත්තෝ chartered accountant? ඔයාලා හිතන්න. කීයක් විතර ඇද්ද? ෂෙල් දෙකක් විතර ඉන්නවද? නෑ. මේ ආයතනයේ ළමයි පටන් ගන්න වරලක් ගණකාධිකාරී ආයතනයේ පටන් ගන්න අවුරුදු 60කට කලින්. රජයේ ආයතනයක් විදියට බිහි කරන ආයතන. ඉතින් මේ වරලක් ගණකාධිකාරී වරයෙක් වෙන්න නම් විභාග හතරක් තියෙනවා. අධීර හතරක් තියෙනවා. පළවෙනි පියවර, දෙවෙනි පියවර, තුන්වෙනි පියවර සහ හතරවෙනි පියවර වශයෙන්. හරි. අපි ඔකට කියන chartered කියලා. මේ අයියලා එහෙම කියනවා ඇති අහලා ඇති. අක්කල chartered කරනවා, chartered කරනවා. නේ? එතකොට මේ විභාග හතර සම්පූර්ණ කරාට පස්සේ අන්න ඔයාට පුළුවන් chartered accountant කෙනෙක් වෙන්න. දැන් මේ වෙද්දි ලංකාවේ කී දෙනෙක් අවුරුදු 60 පුරාවට බිහිවලා තියෙනවා? 8000කට අඩු කරනවා. ඒ 8000න් කෙනෙක් තමයි මම. වරලක් ගණකාධිකාරී. එහෙනම් ආයතනයේ මාව ගණකාධිකාරීවරයා කරලා තියන්නේ මම වරලක් ගණකාධිකාරීවරයෙක්. chartered accountant. පැහැදිලිද? දැන් chartered exam එක කරාම තමයි ආයතනයේ ප්‍රධානම ගණකාධිකාරීවරයා විදියට වාටපත් වෙන්න අවස්ථාව හම්බෙන්නේ. පැහැදිලිද? හැබැයි දැන් ඔයාලා වගේ මාත් ඔන්න දැන් හීන දකින්නවා ගණකාධිකාරීවරයෙක් වෙන්න. මාත් පටන් ගන්න මොකද්ද? ඩබල් AAT ඔය පුංචි ළමයි වගේ අපි පටන් ගන්න. ඩබල් AAT පළවෙනි එක කරනවා මාස කීයක් තියනවද? මාස 6යි. මාස 6කට පස්සේ ඔන්න එක්සෑම් එක තියෙනවා. ඒ ලෙවල් මොනවද කරන්නේ? කොමර්ස්. ඒ ලෙවල් කොමර්ස් කරන අතරතුර ඔන්න පළවෙනි විභාගය කරනවා. ඊළඟට දෙවෙනි විභාගය ඊළඟ මාස 6ේදී කරනවා. තුන්වෙනි විභාගය ඊළඟ මාස 6ේදී කරනවා. ඒතර AAT 1 2 3 කියන අදියර තුනම මාස 18කින් සම්පූර්ණ කරගන්න පුළුවන්. පිළිවෙලට කරා. ඒ ලෙවල් විභාගය හම්බෙන්නේ අවුරුදු 2කින්. එහෙනම් ඒ ලෙවල් විභාගය අවසන් වෙන්න කලින් AAT පියවර 3ම ඉවරයි. නෑ AAT වලින් ඔයාපත් කරන්නේ කොතනටද? අර මම කතා කරපු ඝනකාධිකාරීවරයා කියන තැනටද? නැත්නම් ආයතනයේ ප්‍රධානියා කියන තැනට ඔයාට යන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා මම මෙහෙම කිව්වොත් AAT කියලා කියන්නේ ඔයාව පොඩි accountants කෙනෙක් කරන විභාගය. පොඩි එක. වරලක් ඝනකාධිකරණය කියලා කියන්නේ ආව ලොකු accountant කෙනෙක් කරන එක. නා ආයතනයේ ප්‍රධාන ඝනකාධිකාරීවරයා වෙනවා කියන්නේ ලොකු. ලොකු තාන්ත්‍රික මොන ලක්ෂ ගානක පඩියක් නා ලොකු ප්‍රතිලාභත් එක්ක ඉතින් එතනට යන්න කලින් වා තියෙන පළවෙනි පියවර තමයි මහත්යෝ පළවෙනි පියවර තමයි AAT කියන්නේ. නේද? එහෙනම් AAT පළවෙනි එක දෙවෙනි එක තුන්වෙනි එක වශයෙන් අදියර තුනක් තියෙනවා. අදියර තුන සම්පූර්ණ කරාම ළමයි ඊට ලැබෙන ප්‍රතිලාභ මම ඉස්සරහට පැහැදිලි කරන්න. ඒ නිසා ළමයි මේ විභාග වලට අපි කියන්නේ වෘත්තිමය විභාග. එහෙනම් මොනවද ඒ තුන අනිත් විභාගදී? දැන් ඕ ලෙවල් ලියනවනේ දැන් මේ වෙන්නේ ලියපු ළමයිනුත් ඉන්නවා. ඊළඟට උසස් පෙළක් ලියන. ඊළඟට පාස් වුණොත් කැම්පස් යන උපාධියකුත් ගන්න. දැන් එහාට ගිහලා ආචාර්ය උපාධියක් උනත් ගන්න පුළුවන්. පශ්චාත් උපාධියක් ගන්න. පශ්චාත් කියලා කියන්නේ මරණට පස්සේ කරනෝනේ පශ්චාත් පරීක්ෂණය. ඒ වගේ පළවෙනි උපාධියට පස්සේ ගන්න දෙවෙනි උපාධියට අපි කියනවා පශ්චාත් උපාධිය. ඒත් මේ වගේ අධ්‍යාපනික සුදුසුකම් අන්න මම ඒ ටික වෙන් කරා. ඒ ඔක්කොම මොනවාද? අධ්‍යාපනික සුදුසුකම්. ඉංග්‍රීසියෙන් කියනවා මේකට educational qualifications. Those are only education qualifications. ඒ ඔක්කොම අධ්‍යාපනික වශයෙන් තියෙන සුදුසුකම්. ඒතර ඒ වගේ සබ්ජෙක්ට් ටික උගන්වනවා එච්චරයි. හැබැයි ප්‍රායෝගිකව වෙන දේවල් ඒ ප්‍රායෝගිකව වෙන දේ දන්න ගුරුවරු නෙමෙයි වෙන්න පුළුවන්. හැබැයි වෘත්ති විභාග මීට හාත්පසින් වෙනස්. ඩබල් AAT කියන්නේ ඔන්න පළවෙනි වෘත්තිමය විභාගය. වෘත්තිමය විභාගයෙන් දිහි කරන්නේ වෘත්තිකයෙක්. ප්‍රොෆෙෂනල් කෙනෙක්. කවුද වෘත්තිකයා කියලා කියන්නේ? ගණකාධිකාරීවරයා. එහෙනම් ගණකාධිකරණ ශාස්ත්‍රයට වැඩ කරන්න පුළුවන් පුද්ගලයෙක් බිහි කරන වෘත්ති විභාගයේ. එතනදී ඔයාට පළවෙනි පියවර විදිහට ඩබල් AAT is very very important. වැදගත්කමක් ඔයාට ඒ තුලින් ලබා ගන්න. මේ මාත් කරා. දැන් ඩබල් AAT කරාට පස්සේ ඔයා පොඩි ඝනකාධිකාරීවරයෙක් කරනවා. හරි. සරලව තේරුණානේ. මොකක්ද මේ ඩබල් AAT කියන්නේ? ඊට අමතරව අපිට තවදුරටත් මේක පැහැදිලි කරගන්න පුළුවන් අපි ඉස්සරහට යන්න. එහෙනම් පළවෙනි ප්‍රශ්නේ ළමයි ඩබල් AAT කරන්න නම් තියෙන්න ඕනේ මූලික සුදුසුකම මොකක්ද? මොකද්ද කියනවා සුදුසුකම ඔයා පටන් ගන්න. හා ඊළඟට අපි ඉස්සරහට කතා කරනවා ඩබල් AAT ලියාපදිංචි වෙන්නේ කොහොමද? අපේ පන්ති ආරම්භ වෙන්නේ කවද්ද? සහ විෂයයන් මොනවද කියන එක අපි මෙතනදී කතා කරමු. හරි? යන්න ඉස්සරහට. දැන් අපි ගියොත් මූලික සුදුසුකම වෙන්නේ මොකක්ද? සාමාන්‍ය පෙළ විෂයන් 6ක් සමත් වෙලා තියෙනවා. මේක තමයි මිනිමම් ක්වොලිෆිකේෂන් එක. අවම සුදුසුකම වෙන්නේ ඩබල් AAT හදාගන්න. හරිද? එහෙනම් දැන් සාමාන්‍ය පෙළ කරපු ළමයි බලනවා ඇති කෝ මට නෑනේ එහෙම එකක් තාම නේ. හැබැයි අපි අපේක්ෂාවෙන් ඉන්නවා එක ලැබෙයි කියලා නේ. ඒ නිසා pending results වලට double AAT කරන්න පුළුවන් ඒ දරුවා. කොහොමද විභාගෙට කලින් අනිවාර්යම විශ්වාස වෙනවා. එතකොට යටලුවක් වෙන්නේ නැහැ. පැහැදිලිද? එහෙනම් අවම සුදුසුකම සාමාන්‍ය පෙළ විෂයන් 6ක් සමත් වෙලා තියෙනවා. හරි. එහෙනම් අපි මුලින්ම බලමු මේ ඩබල් AAT විශේෂයෙන් මේ සාමාන්‍ය පෙළ කරපු දරුවෝ ඇවිල්ලා අපි ඩබල් AAT කරනවා. දැන් එතනින් යාළුවට ලැබෙන ප්‍රතිලාභ මොනවාද? විශේෂයෙන් ගත්තොත් කොමර්ස් කරන ළමයි. කොමර්ස් කරන ළමයි මේ මාත් කරා වගේ ඒවල කොමර්ස් කරද්දිම ඩබල් AAT කරනවා. එහෙනම් ඒකෙන් ලැබිච්ච ප්‍රතිලාභයන් මොනවාද? බලන්න. ඇයි මෙච්චරටම මේ කොමර්ස් කරන ළමයි A level කරන අතර මේ තුනම ඉවර කරගන්න උත්සාහ කරනවා. කොමර්ස් කරපු ළමයි විතරක් නෙමෙයි ළමයි. මේක වැදගත් වෙනවා ඕනම විෂය ධාරාවක් හදාරපු කෙනෙක්. බහුතරයක් වැඩිපුරම කොමර්ස් කරපු ළමයෙකුට වැඩි අතිශයින් අදාළයි. හරි. ඇයි එහෙම කියන්නේ? එක A level නිම කරන්න කලින් මාස 18යි. ඇයි පළවෙනි අදියර මාස 6යි, දෙවෙනි අදියර මාස 6යි, ඊළඟ අදියර මාස 6යි. ඔව් මාස 18 කින් වෘත්තිමය සුදුසුකමක් ඔයා අරගන්නවා. A level විභාගයට කලින් ඒක මාස 18 නැතුව මාස 12න් ගන්නත් පුළුවන්. කියන්නේ අවුරුද්දකින් කරන්නත් පුළුවන්. මම කියන්නම් කොහොමද ඒක කරන්නේ. හරි. ඊළඟට ඒ වගේම මේ වෘත්තිමය විභාගයට ළමයි ලොකු පිරිවැයක් යන්නේ නැහැ. දැන් අපි අනිත් වෘත්ති විභාග ගත්තොත් මොනවද? අර වරලත් ගණක අධිකාරී වනේ චාටර්ඩ් කියලා කිව්වේ. චාටර්ඩ් ඇකවුන්ටන්සි එක්සෑම් එකට වැඩිපුර ගියදම් කරන්න ඕනේ. ටිකක් වැඩියෙන් යන්න. අපි තව එකක් ගත්තොත් CMA කියලා එකක්. තමයි මේ වහලත් ඇති අහලා නැති වෙන්නත් පුළුවන්. ගැටලුවක් නෑ. ඔය ඉස්සරහදී ඉගෙන ගන්න. මේ ඔක්කොම අපි කියලා දෙන්න. CMA කරා නම් CMA කියලා කියන්නේ තව ගණකාධිකාරීවරයෙක් වෙන්න තියෙන ලංකාවේ සුදුසුකම. තියෙන විභාග. චාටර්ඩ් එකක් තියෙනවා, තව එකක් තියෙනවා CMA. ඒතර මේ දෙකේ මධ්‍යර 4යි. එක මේකවා. එකක් දෙක. එකමයි කහ සමානයි. අධ්‍යර 4යි මේ දෙකේ. මේ දෙකේ ළමයි පොඩ්ඩක් වැඩිපුර අපි වියදම් කරන්න ඕනේ. හරි වැඩිපුර වියදම් කරන්න ඕනේ. හැබැයි ඒ ඩිවලට එච්චරම ලොකු වියදමක් අපිට යන්නේ නැහැ. ඒ නිසා දැරිය හැකි පිරිවැයකින් විශේෂයෙන් ළමයින්ට නිම කරන්න පුළුවන්. ඒ වගේම ළමයි වර්තමානයේදී ඔයාට මේ AAT 1 2 සහ 3 ඉවර වෙනවත් එක්කම ලැබෙන සහතිකය ඩිප්ලෝමා සහතිකයට සමානයි. ඒක ඩිප්ලෝමා සහතිකය. ඩිප්ලෝමා සාතිකයක් වට ලැබෙලා. ඒ වගේම මේ NVQ මේ ළඟදී AAT ආයතනයේ මේ තත්ත්වය අත්පත් කරගත්තේ AAT සම්පූර්ණ කරාට පස්සේ NVQ level 5 කියන මට්ටමට සමාන මට්ටමකට අදාළ සාතිකයක් වට ලබා ගන්න පුළුවන්. NVQ level 5. අනිත් එක විශේෂත්වය තමයි O level pending resource වලින් ආරම්භ කරන්න පුළුවන්. තව විශේෂත්වයක් කිව්වොත් තමයි විශේෂයෙන් මේ commerce ඒල උසස් පෙළට හදාරන දරුවෝ. ඒ ළමයි ගත්තොත් විශේෂයෙන් කොමර්ස් කරනවත් එක්කම ඔයා ඩබල් AAT හදාරනවා නම් අවුරුදු 1.5 ඇතුළත ඔයාගේ ඒ ලෙවල් සිලබස් එකෙන් 80%කට වඩා වැඩිපුර කව වෙනවා ඩබල් AAT වලින්. අනිත් තව ප්‍රතිලාභයක් තමයි ඒ දරුවන්ට ලැබෙන. දැන් ළමයි අපි විභාග කරන්නේ සාමාන්‍ය පෙළ. ඒ කරාට පස්සේ ඔයාට ඊහා සම්මාන විභාගයක් ආය හම්බ වෙන උසස් පෙළ නම් after 2 years අවුරුදු 2කට පස්සේ නම් ඔයාට ඒ අත්දැකීම නැවත ලැබෙන අවුරුදු 2කින්. නමුත් AAT හදාරන ළමයෙකුට ඊහා සමානම විභාග 3කට papers 12කට ලියන්න අවස්ථාවක් හම්බෙනවා. ඒ අත්දැකීම් අරගෙන යන්න පුළුවන් වාගේ උසස් පෙළ විභාග. එහෙම අරගෙන ගියපු ළමයි අනන්තයි. විශේෂයෙන් district rank ලංකාවේ පළවෙනියා දෙවෙනියා වෙන ළමයින්ගේ අපේ AAT ආයතන රිසර්ච් එකක් කරලා බලලා තියෙනවා. මේ අයගේ AAT කොපමණ ප්‍රමාණයක් හදාරලා තියෙනවද? අඩු අවම වශයෙන් 150කට වඩා වැඩියෙන් අනිවාර්යයෙන්ම AAT හදාරනවා. මොකද මේ දෙක අතර දැන් කිට්ටු සම්බන්ධයක් ඇති වෙලා තියෙනවා. AAT හරහා ඔයාගේ දැනුමේ ප්‍රමාණය පන්ති වලට කලින්, ස්කෝලෙට කලින් ආගේ දැනුමේ ප්‍රමාණය වැඩි කරගන්න. හරිද? ඒකෙන් ඔයාලට ලැබෙන ලොකු ප්‍රතිලාභයක්. මේ විභාගයේ සඳහා උසස් පෙළ විභාගයේ සඳහා. ඒ අතරතුර ඊට පසු ඔයාලට විභාගයේ ඩිප්ලෝමා සහතිකය හම්බ වෙනවා. AAT qualified NVQ level 5 සහතිකය ගන්න පුළුවන්. ඉතින් මේ එක්ක ඔයාලට ලැබෙන අත්දැකීම් ගොන්න බලන්න. ඒ සියල්ලත් එක්ක ඔයාගේ මේ පුංචි දරුවාගේ පරිණත බව ටික ටික මොකද වෙන්නේ? වැඩි වෙනවා. තේරුණාද? මොකද ඔයා ඉන්නේ වෘත්තිමය ශාස්ත්‍රයේ ලංකාවේ දයාත සමාගම් වල වැඩ කරන විශේෂයෙන් අපේ ආයතනය ගත්තොත් සර්ලත් එක. අපේ ආයතනයේ හැම අධ්‍යයනකටම වරලක් ගණකාධිකාරීවරේ දේශන පාත්වනවාමයි මාතෘකාව. AAT 3 වෙනි අධ්‍යයනයට ගත්තොත් AAT 3 වෙනි අධ්‍යයනයේ අවසාන අධ්‍යයනයේ විෂයන් සියල්ල උගන්වන්නේ වරලත් ගණකාධිකාරීවරු පමණයි. ඒකිනුත් එක සර් කෙනෙක් එංගලන්තෙන් නම් උගන්වන. සර් ඉන්නේ කරා. But he is a chartered accountant. තේරුණා. ඒ නිසා මේ ක්වොලිටි එක අපි ආයතනයක් විදිහට පවත්වා ගන්නවා. විෂය සම්බන්ධ වෘත්තිමය ප්‍රායෝගික අත්දැකීම් තියෙන දක්ෂ ගුරුවරු තමයි ඔයාලට හම්බෙන්නේ දේශනාවේදී. එතනදී ඔයාලගේ ජීවිතේ හදාගන්න බලන්න අර සර් කොහොමද එයා ටැක්ස් බදුකරණය සම්බන්ධයෙන් විශේෂඥයෙක්. එයා කොහොමද සර් කොහොමද එංගලන්තෙට ගියේ? ඒ වගේ ඒ අත්දැකීම් ඔයාලට එකතු වෙනවා. මම කොහොමද ආයතනයේ අර වැඩි නිෂ්පාදනය කරන කම්පැනි එකේ සමාගමේ ප්‍රධාන ගණකාධිකාරීවරයා බවට පත් වුණා. ඒ වගේ සර්ලා මේ தත්ත්වයටපත් වෙන්න පාවිච්චි කරපු මාර්ගය. මේ සියල්ල වලට මේ දේවල් වලදී ඉගෙන ගන්න පුළුවන්. පැහැදිලිද? ඒතොර ළමයි මේ අවස්ථාවන් පිළිබඳ ලොකු දැනුමක් ඔයාලට එනවා. මොකද ඔයාලට තියෙන අවස්ථාවන්. ඒක ඔයාලට ලැබෙන ලොකු වාසිසාගත தත්ත්වයක්. හරි? හරි මම යනවා ඊළඟ මාතෘකාවට ඒටි ලියාපදිංචි. ඒටි ලියාපදිංචි වෙන්න දැන් අපි කීයක් ගෙවන්නේ? දැන් මේක මෙහෙමයි. දැන් දරුවෝ ඔයාලා අපේ ආයතනයේ ලියාපදිංචි වුණා නේද? කීයක් ගෙවුවද? 1000ක් ගෙවලා ලියාපදිංචි වුණා. දැන් ඒකද මේ කියන්නේ? ඒක නෙමෙයි. ඔයා ශිෂ්‍යයෙක් විදියට ඔය පුංචි දරුවව අපි කියලා ඒටි ආයතනයේ ලියාපදිංචි කරව ගන්න. ඒත් ඒටි ආයතනයේ ලියාපදිංචි වුණ ශිෂ්‍යයෙකුට විතරයි ඒටි ආයතන විභාගයකට මුල දෙන්න පුළුවන්. ඒ නිසා මේ ලියාපදිංචි වෙන ආකාරය පිළිබඳව මම දැනටමත් YouTube එකේ වීඩියෝස් කරලා දෙනවා. ඒවා මම ළමයින්ට group එකට දාන්නම්. එහෙම පුංචි ළමයින්ට එහෙම කරගන්න අමාරුයි. එහෙම අමාරු නම් අපේ ආයතනයේ ඉන්න අපේ coordinatorsට විස්තර ටික දුන්නාම ඔයාලා වෙනුවෙන් ලියාපදිංචි කරලා දෙන්න. හරි? ඒ විදිහේ ඔයාලට පහසුකම් සපයලා දෙන්න. තනියම කරන්න පුළුවන්. මේක වැදගත්. මොකද අපි අපේ දේවල් තනියම කරන්න හුරු වෙන්න ඕනේ. මොකද ඒකෙන් ඔයාට ලැබෙන අත්දැකීම් තමයි වැදගත් මෙතන. නේ? හැම දෙයකම තනියෙන් කරනකොට ඔයාට ලැබෙන අත්දැකීම් ඒක තව කෙනෙක් කරාම ඔයාට ලැබෙන්නේ නැහැ. නේ? ඔයා ඒ ගත්ත අත්දැකීම තව කෙනෙකුට උනත් කියලා දෙන්න පුළුවන්. තව කෙනෙකුට මාර්ගෝපදේශනයේ සපයන්න පුළුවන් අවස්ථාව ලැබෙනවා. ඒ නිසා අපි ගන්න මේ අත්දැකීම් ළමයි. අත්දැකීම් වලින් තමයි අපි පෝෂණය වෙන්නේ. වැරදි වෙන්න පුළුවන්. නේ? මේ අත්දැකීම් වැරදි වලින් තමයි අපි පෝෂණය වෙන්නේ. මේ අත්දැකීම් තමුන් තනියම ගන්න පුළුවන් නම් ඒක වැදගත්. නමුත් අපේ ආයතනයක් විදියට ළමයෙකුට විශේෂයෙන් හෙල්ප් කරන්න නැත්නම් සපෝට් කරන්න අපි වැඳිලා ඉන්නවා. මෙතනදී ළමයි අපි විශේෂයෙන් පාසල් ශිෂ්‍යයෙක් නම් රුපියල් 3200ක් අපි AAT ආයතනයට ගෙවලා තමයි අපි ලියාපදිංචි කරගන්නවා. එහෙනම් මෙතනදී අවශ්‍ය ලියකියවිලි ප්‍රමාණයක් තියෙනවා. විශේෂයෙන් උපකරණ සාධකයක් අපිට ඕන කොපි එකක් ඔන්ලයින් කරන්න ඕන. දැන් මේක කරගන්න ප්‍රධාන ක්‍රමවේද දෙකක් තියෙනවා. එකක් තමයි අපිට පුළුවන් නම් AAT බ්‍රාන්ච් එකකට ශාඛාවකට හෝ AAT ප්‍රධාන කාර්යාලයට ඔය යන්න පුළුවන් හැමේ නේද? ලංකාවේ අපි හැම හතර දිග්භාගෙම ඉන්නවනේ. AAT ආයතනයේ බ්‍රාන්චස් හැමදැනම නැහැ. ඒ නිසා හැබැයි ආසන්නයේ ඉන්න ළමයෙක් නම් එයාට පුළුවන් බොහොම පහසුවෙන් ශිෂ්‍ය අත්පොත කියලා එකක් තියෙනවා. හෑන්ඩ්බුක් එකක්. රුපියල් 100ක් විතර ගෙවලා ආඩ පොත ගන්න පුළුවන්. මේ පොතේ තියෙන ළමයි ආයුධ පත්‍රය. නැන්දේ ආයුධ පත්‍රය පුරවලා ඔයාට පුළුවන් අදාළ ලියකියවිලිත් එක්ක AAT ආයතනයට බාර දීලා ශිෂ්‍යයෙක් විදිහට ලියාපදිංචි වෙන්න. දෙවන ක්‍රමය තමයි මම ආසම ක්‍රමය. මොකද ඔන්ලයින් නේ ඔන්ලයින් ක්‍රමය. දැන් ඔන්ලයින් අපිට තියෙනවා AAT ආයතන වෙබ්සයිට් එකේ ක්ලික් කරලා යන්න දරන. එතනට ගිහිල්ලා ඔයාගේ විස්තර දාලා ලස්සන ෆොටෝ එකක් දාලා උපන්න සාධකයේ ෆොටෝ ගන්නවා ඒක අප්ලෝඩ් කරලා ඔයාගේ විස්තර ටික ෆිල් කරලා ඒ විදිහට අපිට පුළුවන් ඔන්ලයින් වුණත් පේමන්ට් එක කරලා ඔන්ලයින් ගෙවීමක් කොහොමද කරන්නේ? ඒවා ළමයි පුළුවන් නම් ඉගෙන ගන්න. මේ ඔයාලට වැදගත්. ඒ අත්දැකීම මම එක හැම වෙලේම උත්සාහ කරන්න ඒ අත්දැකීම තමන් විසින්ම ගන්න. එතනින් තමයි ඔයා පෝෂණය වෙන්නේ. More you get, you can utilize. ආගේ views එකේ එතකොට ඉස්සරහට දන්නවනේ ඒක දැනගත්ත වෙනවනේ. ඒක වැදගත්. හරි. එහෙනම් මෙතනදී අපිට විශේෂයෙන් පාසල් ශිෂ්‍යයෙක් නම් අපේ පුංචි ළමයි ටිකට 3200 ගෙවන්න ඕනේ. හැබැයි වෙනත් ශිෂ්‍යයෙක් නම් ඔයාලට ගෙවන්න සිද්ධ වෙනවා 3700ක මුදලක්. එහෙනම් ශිෂ්‍යයෙක් කියලා කියන්නේ පාසල් නොයන ශිෂ්‍යයෙක් නම් 3700ක් වල තමයි ලියාපදිංචි වෙන්නේ. මම ඒ ගැන විශේෂයෙන් පන්ති පටන් ගන්නතර පස්සේ අපි නිතර දැනුවත් කරනවා. දැන් මේක තව ප්‍රශ්නයක්. මොකද්ද? දැන් මේ සර් මේක හදිස්සියේ මේ දැම්ම අදහෙටම කරගන්න ඕන එකක්ද? නැහැ. මේකට අපිට මාස සාමාන්‍යයෙන් දෙකක් විතර තියෙනවා. ඉතින් මම කියන්නේ ඇතුණා කියලා. මොකද මම කැමති ළමයිව මුල් ඉක්මනින් ලියාපදිංචි කරන්න. නේ? අනේ ගමන ඉක්මනින් යන්න බෑ. ඒ නිසා මුලින්ම අපි ගිහිල්ලා ලියාපදිංචි වෙනවා. අපිට දැන් සතියක් තියෙනවා. මේ සතියේ අපි ඇත්තටම පන්ති පටන් ගන්න ළමයි ජූලි 15. මේ සතිය අපි පාවිච්චි කරන්න සම්පූර්ණයෙන්ම ඔයාව AAT ඇතුළේ ලියාපදිංචි කරනවා. එතරම්දී සල්ලි නැත්තම් ගැටලුවක් නැහැ. අපි ඔන්ලයින් ගිහිල්ලා විස්තර ටික දාලා ඔක්කොම කරලා නවත්තලා තියෙනවා. සල්ලි හොයාගන්න. සල්ලි හොයාගෙන ගිහිල්ලා පස්සේ දාන්න. ගැටලුවක් නැහැ. නමුත් ඔයා විස්තර ටික ෆිල් කරලා ඔයාගේ මේ කාර්යභාරය කරන්න ඕනේ. කරන්න බැරි නම් අපේ ආයතනයට දන්වලා උදව් උපකාර අරගෙන ඒ වැඩේ කරන්න ඕනේ. පැහැදිලිද? මේක අංක 1. මේක ළමයි වෙනත් ආයතනවල සිද්ධ වෙන්නේ නැති වැඩක්. දැන් උදාහරණයක් විදිහට කියන්නම් මේ විශේෂයෙන් සාමාන්‍ය කළ පෙළ කරපු දරුවෝ. මේක දැන් AAT කියලා කියන ළමයි මෙච්චර වෘත්ති විභාගයක් මෙච්චර වැදගත්. නමුත් ඒක මාෆියාවක් විදියට ඇත්තටම මේ විශේෂයෙන් උසස් පෙළ උගන්වන ගුරුවරු අල්ලගෙන ඉන්නේ. AAT ආයතනයේ අනුමත අධ්‍යාපන ආයතන තියෙනවා අපි වගේ. හැබැයි මේ අනුමත නොවන මේ උසස් පෙළ උගන්වන ගුරු ආයතන පටන් අරගෙන ආයතනයක් නෙමෙයි ඇත්තටම. එයාලා උසස් පෙළ තමයි කරන්නේ. හැබැයි ඔයාව ගෙන්න ගන්නවා AAT නොමිලේ උගන්වනවා. ඉතින් මේ වෙද්දි වාගේ විශේෂයෙන් මේ පාර සාමාන්‍ය කර පෙළ කරපු ළමයි එක්රොක් වෙලා ඔකට ගිහිල්ලා අපිට ඒක නවත්තන්නවා. නමුත් එතන ප්‍රශ්නේ AAT 1 තියෙනවා 2 නැහැ 3 නැහැ. එයාලගේ අරමුණ වෙනස්. මොකක්ද අරමුණ? ඔයාව උසස් පෙළ පන්ති පටන් ගන්නකම් ආයතනය රඳවාගන්න. ඒ හැර වෙන කිසි අරමුණක් නැහැ. ඔයා විභාගේ කරනවද? ඔයා AAT ආයතනයේ ලියාපදිංචි වෙනවද? එයාලට ඒක වැදගත් නැහැ. සමහරට ඔයා උසස් පෙළ පන්තියට ගියාම කියයි ළමයි AAT කරන්න එපා. උසස් පෙළ විභාග ඉවරලා කරන්න. මොකද යාගේ අරමුණ වෙනස්. පාඩු අරමුණ. අපේ අරමුණ වෘත්ති අනාගතයේ දිනදී. අපි AAT නේ විතරන්නේ මේ CMA චාරට් ඒ වගේ විභාග වලට පන්ති පාත්. නේ අපේ තියෙන long term objective දීර්ඝ කාලයක්. ඉතින් අර කෙටි කාලේ ඉන්නේ මේ වගේ අරමුණු වලට හිර වුණොත් එයා ඔයාලට නරක අත්දැකීමක් ඇති වෙනවා මේ අස්ස. එහෙම ළමයි අනන්ත ඉන්නවලු. අනන්ත ඉන්නවා. අපි ඉතින් ආයතන විදිහට ඒ ආයතන එක කතා කරලා දිනවා මේ මොකද කන්ට්‍රෝල් කරන්න, පාලනය කරන්න. නමුත් ඒක කරන්න අමාරුයි. ඒ තරම් මේ ඒක එන්න වැඩි වෙනවා. So we can't control. එනිසා තමයි නොමිලේ දෙනවා කියපොළ විශේෂයෙන් මම ආගේ ශිෂ්‍යයන්ට කියන්නේ නොමිලේ දෙනවා කිව්වොත් එපා කියන්න ඔයාලට කොන්දක් තියෙනවා. ඇයි අපිට නොමිලේ දෙන්නේ? රජයක්ද? රජය ආයතනයක්ද? නෑනේ. දැන් සුබ සාධන කාර්යයේ නිරත වෙන්නේ රජය විතරයි. රජය හැර වෙන ආයතනයක් නොමිලේ දෙනවා නම් you need to be very careful. නේ? අයියා අපිට නොමිලේ දෙන්නේ. නා අනිවාර්යයෙන්ම වෙන අරමුණක් ඒ තුල තියෙන. ඒකට අපි නොදැනුවත් වෙනවා. මොකද ළමයි ඇත්තයි බොරුවයි වෙන් කරගන්න බැරි දනමට ඒක සමානයි. ඒ නිසා මේ පුංචි ළමයි අනන්ත මේ වෙද්දිත් ඒවට අහුවෙලා මම වැඩිපුර ගැන කතා කරන්න යන්නේ නැහැ. අපි යමු අපි ඊළඟ කොටසට. එහෙනම් පැහැදිලිනේ ලියාපදිංචි අපි කරගන්න ඕනේ මේ සතියේ. මම වීඩියෝ ලින්ක් එක ගෙවන්නම්. ඒක බලන්න හොඳට. ඔන්ලයින් ගිහිල්ලා මොබයිල් එකෙන් ෆිල් කරන්නත් පුළුවන්. අවස්ථාව දිනන කරන්න බැරි නම් අපි ඉන්නවා ආට සපෝට් කරන්න. හරි. එහෙනම් මේ වැඩේ අපි කරගන්න ඕනේ මේක. හරි. මතක තියාගන්න. දැන් එතන දැනගත යුතු ප්‍රධානම දේ තමයි AAT ආයතන ලියාපදිංචිම අනිවාර්යද නැද්ද? අනිවාර්යයි. ඊළඟට අපි පන්ති පටන් ගන්නවා ළමයි. ජූලි මාස 15 වෙනිදා ඉඳන්ම පන්ති පටන් ගන්නවා. ඊළඟට අපි කියොත් මේ AAT විභාගයේ තියෙන විෂයන් මොනවාද? subjects. එහෙනම් හැම අධීරකම තියෙනවා මේ ලස්සන විෂයන් හතරක්. මේ විෂයන් හතරක්. දැන් ව්‍යාපාර ආයතනයකට ගණකාධිකාරීවරයෙක් විදිහට සම්බන්ධ වෙන්න යන ඔයා එහෙම නැත්තම් මේක මේ ජොබ් එකක් කරන්න යන විභාගයක් නේ හිතන්න ඔයා බිස්නස් එකක් කරන්න යනවා නාගට ආ බිස්නස් එක පටන් ගන්න යනවා ඒතර ඔයාට මේ දැනුම වැදගත් දැන් අපේ ආයතනයේ ඉන්නවා සමහර ළමයි මේ විභාග කරන්නේ නැහැ ඇවිල්ලා බිස්නස් එකක් කොහොමද කරන්න කියන එක ඉගෙන ගන්න ඕන නිසා මේ ටික ඉගෙන ගන්නවා එහෙමයි පැහැදිලි නිසා මේ AAT වලින් ඔයාට ලැබෙන දැනුමේ ප්‍රමාණය අධිකයි. ව්‍යාපාරික ලෝකයේ ගැන එක් එක් විශේෂ ශාස්ත්‍රයන් ගැන ලොකු දැනුමක් ඔයාට ලැබෙනවා. ඒ නිසා තමයි මේකේ විභාගයේ පාස් වෙනවට වඩා ඔයාගේ අරමුණ වෙනස් වෙන්න ඕනේ. ඒක විභාගේ පාස් වෙනවා කියලා කියන්නේ ඒක ප්‍රසාද දීපනාවක්. නැත්නම් බෝනස් එකක් වගේ. ඔයාගේ අරමුණ වෙන්න ඕනේ දැනුම රැස් කරගන්න එක. මොකද ඔයාලට කවදා හරි දවසක් එනවා මේ දැනුම පාවිච්චි කරන්න වෙනවා. එදාට ඔයාගේ විභාගේ පාස් වෙලා තිබ්බත් ඔයාලට දැනුම තිබ්බේ නැත්තම් you are going to fail. නේ එතනදී fail වෙනවා. ඒ නිසා දැනුම knowledge is the priority. මූලිකත්වය දෙන්න ඕනේ දැනුමට. විභාගේ පාස් වෙන එක නිතරින්ම වෙන දෙයක්. ඔයා දැනුම ගන්න. එහෙනම් අපිට පළවෙනි අධීරයේ ළමයි හම්බ වෙනවා ලස්සනම ඔයාගේ ආසම විශේෂ මොකද්ද මූල්‍ය ගිණුම් කරණය කවුද උගන්වන්නේ මම ඔබ මූල්‍ය ගිණුම් කරණයේ විෂය උගන්වන්නේ මම ගැන ඉස්සරහට දැනගන්න පුළුවන් මට තියෙන සුදුසුකම් මොනවද ඒ සම්බන්ධ හරි දෙවන විෂය 102 කියන විෂය මේ දින පළවෙනි අධීරයේ 101 102 103 සහ 104 කියන විෂයන් අතර දෙවන විෂයේ ව්‍යාපාරකට සම්බන්ධ වෙන ඔයා දැනගන්න ඕනේ යම් යම් ගණිත ක්‍රමවේදයක් ගණිතය කොහොම ඕනේ නමුත් බිස්නස් එකකට ව්‍යාපාරයකට සම්බන්ධ වෙන ඔයා දැනගත යුතු යම් යම් කොටස් තියෙනවා ඒ නිසා ව්‍යාපාරික ගණිතය කියලා ආට කොටසක් හම්බෙනවා විෂය තුන්වෙනි විෂය ආර්ථික විද්‍යාව වර්තමානයේ නැතුවම බැරි එකක් මේ විශේෂයෙන් වර්තමානයේ මේ ආර්ථික සාධක විචලනයන් දෙදරලා ගිහිල්ලා තියෙනවා අපි එහෙම හොඳටම කරලා තියෙනවනේ නේ රටක් විදියට. ඒ නිසා ආර්ථික විද්‍යාව ලස්සනට ඉගෙන ගන්න පුළුවන්. ප්‍රායෝගිකත්වයට දැන් කිට්ටු වෙන්නේ හොඳට ඉගෙන ගන්න පුළුවන්. හතරවෙනි විෂය ව්‍යාපාරික පරිසරය කියන විෂය. අපි කියනවා බේන් සබ්ජෙක්ට් එක. ව්‍යාපාරයක් තියෙද්දී ඉතින් ව්‍යාපාරය තියෙන්නේ ව්‍යාපාරික පරිසරය. පරිසරය නැත්තම් ව්‍යාපාරයක් නැහැ නේ. එහෙනම් ව්‍යාපාරික පරිසරයේ තියෙන සාධක මොනවද? ව්‍යාපාරික පරිසරය ගැන ආඩ ඉගෙන ගන්න පුළුවන් මේ 104 කියන විෂයේ ව්‍යාපාරික පරිසරය කියන විෂයය. දැන් එතනින් එහාට ළමයි AD දෙවන එක, AD තුන්වෙනි එක බලන්න accounting නම් ඔන්න ඉස්සරහටම යනවා. මාත් එක ඔන්න ඉස්සරහටම යන්න පුළුවන්. ගණිත විෂයන් වලට අනිත් ගුරුවරු සම්බන්ධ වෙනවා. IT සබ්ජෙක්ට් එක අපකට මේ දෙකේදී හම්බ වෙනවා. නැවත IT සබ්ජෙක්ට් එක. ISD කියන්නේ business law ඉගෙන ගන්න ගන්නවා. business law ගන්නවනේ මම. business law ඉගෙන ගන්නවා තමයි. ඒ කියන්නේ business එකට ව්‍යාපාරයකට යනකොට මේ නීතිය සම්බන්ධයෙන් යම් යම් දැනුම තියෙනවා. ව්‍යාපාරය අමතක කරගන්න සමාජයේ ඉන්න පුද්ගලයෙක් විදියට ව්‍යාපාරික නීතිය ව්‍යාපාර නෙමෙයි නීතිය සම්බන්ධයෙන් දැන සිටිය යුතුයි. මම පොන්චි උදාහරණයක් කියන්නම්. ඔයා දැකලා ඇති රේල්වේ ස්ටේෂන් එකේ අර එලාම් එක වදින වෙලාවට සමහරව බයිසිකලේ පොඩ්ඩක් බහැලා තල්ලු කරගෙන යනවා. සමහරව බයික් එකෙන් බහැලා වටපිට බලලා බයිසිකලේ තල්ලු කරගෙන දුවගෙන යනවා. දැකලා ඇති. ඔයා දන්නවද දුම්රිය ආඥා පනත යටතේ නීති. මේ කරන්නේ වැරද්දක්. ඒක වැරද්ද. වැරද්දට දඬුවම පළවෙනි එක. පදිකේක අපි මාරුණා කියලා හිතමු. මේ එලාම් එක වදින වෙලාවේ. පළවෙනි වරද්ද මොකද්ද? පදිකේ වුණ අනවසරයෙන් දුම්රියට ඇතුළු වෙනවා. දුම්රිය මාර්ගයට ඇතුළු. දඩය දැනට 2000 දීපේ රුපියල් 50යි. මොකද පරණ 50ක් දඩයත් පරණයි. රුපියල් 50යි. හැබැයි ළමයි මේක ගෙවන්න දෙන්නේ කොහොමද? අධිකරණ ඉස්සරහට ගිහිල්ලා අධිකරණයේ විනිසුරුවරයා අහනවා වරද කරුද නිවැරදි කරුද? අහුවා වාගේ වරද කරු ස්වාමීන් කියලා ඔළුවත් ගන්න ඔයා නෙමෙයි වෙනවා වරද කරු කියලා කියලා රුපියල් 50 ගෙවලා තමයි වා එළියට දැන් හිතන්න එපා රුපියල් 50 කියන්නේ මොකද්ද සර් නෑ. ඔයා පැය දෙකක් අඩුම ගානේ පැය දෙකක්වත් ලොකප් එකේ ඉන්නවා. ඔයා නෙමෙයි වෙන්නේ. හරි. හැබැයි අර දුම්රිය මාර්ගයේ වාහනයක් අතුරු කරා. ඔයාලන්නද ඒ වරද්ද මොකද්ද කියන්නේ? Committed to suicide. සිය දිවි හානි කර ගැනීමට තැත් කිරීම කියන වරද. දඩේ රුපියල් 7500 පරණ ආඥාපන. ඒකත් ගෙවන්න ඕනේ මහේස්ත්‍රාත් අධිකරණයට ගිහිල්ලා අධිකරණයේ විනිසුරුවරයා වරද කරදු කියලා හැවම yes judge කියලා කියලා ඔයා දඩේ ගෙවලෙන්න. අඩුම ගානේ පැය දෙක තුනක් ලොකප් එකේ ඉන්න වෙනවා අනිත්තර හිරකාරත් එක්ක. බරපතලද නැද්ද? බරපතල. නමුත් මේ වරද නොදැන කී දෙනෙක් මේක කරනවද? එහෙනම් නීති සංකල්පයක් තියෙනවා. මොකද සංකල්පය? නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නොවේ. ඔයාට කවදාවත් අධිකරණයේ ඉදිරියට කියන්න බෑ. අනේ මම දැනන් හිටියේ නෑ. දැනගත්තා නම් මම මේ වැඩේ කරන්නේ නෑ. You can say that. ඔයාට කියන්න. මොකද නීතියේ පූර්ව නිගමනයක් තියෙනවා. ඔයා නීතිය කියන එක දැනගෙන ඉන්න. ඒ නිසා මේ විෂය ළමයි අතිශය වැදගත්. එහෙනම් මේ විෂය ඉගෙන ගත්තට පස්සේ ඔයා සමාජයේ පුද්ගලයෙක් විදියට සමාජයේ දකින්න විදිය වෙනස් වෙනවා. ඒ තරම් ලොකු දැනුමක් මේ විෂය හරහා වඩලා. ඊළඟට ව්‍යාපාරය. හැම වෙලේම අපි ළමයි හරි කැමතිනේ මැනේජ්මන්ට් නේ? හැමතැනම මැනේජ්මන්ට් තමයි. හැබැයි විෂයක් විදියට වඩා ව්‍යාපාර කළමනාකරණය කියන එක ඉගෙන ගන්න හම්බ වෙනවා මෙන්න මෙතන. පැහැදිලි විශයක් විදියට ව්‍යාපාර කළමනාකරණය ඉගෙන ගන්න පුළුවන්. මේ 204 කියන කොටසට. අපි AAT 3 වෙනි අදියර ගැන ලොකුවට කතා නොකරමු මේ කුංචි දරුවෝ නිසා. හරි. AAT 3 වෙනි අදියරේ විෂයන් ගත්තොත් මූල්‍ය වාර්තාකරණ accounts වලට හම්බ වෙනවා. තව ලස්සන විෂයක් තියෙනවා management accounting කියන ලස්සන විෂය. 3 වෙනි එක auditing කියලා එකක් තියෙනවා. audit කරනවා කියලා කියන්නේ ආයේ විශය අවසාන වශයෙන් තියෙනවා බදු කියන විශය අර එංගලන්තේ ඉඳන් සර්ව ගන්න නෑ ඔන්න ඔය විශය. දැන් තේ විශයන් හතරම උගන්වන්න ඕන. වර්ලක් ගණකාධිකාරීවරු ඉන්න. අපේ ආයතන. හරි. දැන් මම තව පොඩි දෙයක් කියන්න. දැන් මම කලින් කිව්වා මේක මාස 6න් 6 AAT ආයතනයේ තියෙන විභාගයක්. කවුද සහතික දෙන්නේ? අපි නෙමෙයි සහතික දෙන්නේ. AAT ආයතනය තමයි වාට සහතික නිකුත් කරන්නේ. අපි අනුමත අධ්‍යාපන ආයතනයක් විතරයි. දේශන පවත්. ඔයාව සූදානම් කරන්න. විභාගෙට යවන්න. එහෙනම් මාස 18 කින් වාඩ පුළුවන් AAT 3 අධීර 3ම සම්පූර්ණ කරන්න. නමුත් හිතන්න යම් ශිෂ්‍යයෙකුට අවශ්‍ය නම් AAT පළවෙනි සහ දෙවෙනි කියන අධීර දෙකම එකපාර කරන්න. ඒකටත් අවස්ථාවක්. එහෙනම් ජනවාරි 2024 තියෙන විභාගයේදී එක සහ දෙක කියන අධ්‍යයන දෙකම ඔයාලට සම්පූර්ණ කරන්න පුළුවන් කැමතියි. කැමති නම් පුළුවන්. මේ සාමාන්‍ය පෙළ කරලා ඇවිල්ලා එක දෙක කරන්න පුළුවන්. ගැටලුවක්. තේරුණාද? එහෙම කරන ළමයි ඉන්නවද? ඉන්නවා. අන්තේ ඉන්නවා අපේ ආයතනයේ. හරි. චැලෙන්ජ් එක අභියෝගේ ගන්න කැමති ළමයි ටික ඔන්න ගන්නවා. මොකද ඔය අවුරුද්දේ ඉන්නේ ඉවරයි. ඊළඟට මම කියලා දෙන්නම්. ඒට ඉවර වුණාම මොනවද දෙයනේ තියෙන අවස්ථාවන් නම්? What are the opportunities available? කියන්නේ. හරි? බලන්න ඉස්සරහ. ඔය තියෙන දැනුවත්. ඒට 1 2 එකට හදාරන්න පුළුවන්. ගැටලුවක් වෙන්නේ. පැහැදිලිද? හැබැයි ඒකට සාමාන්‍ය ළමයි ෆිසිකල් පන්තියක මේ වැඩේ කරන එක ලේසිද? ලේසි නෑ. විෂය 8ක් තියෙනවා. සෙනසුරාදාත් වාඩ පන්තියක් නෙවෙයි. ඉරිදත් පන්ති යන්න වෙයි. එයාලගේ ටයිම් ටේබල් එකත් ගැටෙන්න පුළුවන්. විෂයන ආවරණය කර ගැනීමේ ලොකු ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම පළවෙනි එකේ ගිණුම්කරණය පිළිබඳ දැනුම නැතුව දෙවෙනි එකේ ගිණුම්කරණය කරගන්න පුළුවන් ඒද? ලේසි නෑ. අමාරු. ඒ නිසා අපි කරන්නේ සාමාන්‍යයෙන් AAT පළවෙනි අදියර කලින් පටන් ගන්න. ජූලි පටන් ගත්ත පළවෙනි අදියර දෙවනි අදියර පටන් ගන්නනේ සැප්තැම්බර් මාසෙ. සැප්තැම්බර් මාස. ඒ වගේම මේ විෂයන් අපි ටිකක් බැලුවොත් මේ බලන්න ළමයි. එකිනෙකට සම්බන්ධ 102යි 202 එකිනෙකට සම්බන්ධ විෂයන් නෙමෙයි. 103යි 203යි කියන්නේ එකිනෙකට සම්බන්ධ විෂයන් නෙමෙයි. 104 කියලා කියන්නේ එකිනෙකට සම්බන්ධ ලොකු සම්බන්ධයක් තියෙන විශයන් වෙනවා. හැබැයි 101යි 101යි මගේ විශයන් දෙක නම් දරුවෝ එකිනෙකට සම්බන්ධයි. ඔයාට අයන්න අයන්න දන්නේ නැතුව ඕඩිය අන්තිම ටික කරලා වැඩන්නේ. ඒ නිසා පළවෙනි දැනුම මූලික දැනුම ගිණුම් කරන්නේ අත්‍යවශ්‍යයි දෙවනි අධීරයට. එතනදී විශේෂයෙන් ඔන්ලයින් ආයතනයක ඔන්ලයින් පන්ති පවත්වන ආයතනයක් විදියට වාට තියෙනවා පහසුකමක් ගන්න පුළුවන් මූල්‍ය ගිණුම් කරන්නේ ළමයි වාට තියෙන පුළුවන් වීඩියෝ කෝස් එක ගන්න අපේ තියෙනවා මේ හැම සබ්ජෙක්ට් එකකටම වීඩියෝ කෝස් එක ගන්න පුළුවන් මම කියන්නේ ඔක්කොම ගන්න කියලා මම කියන්නේ ගිණුම් කරන්නේ කියන විෂය ගත්තා මාස දෙකක් තියෙනවානේ ජූලි අගෝස්තු සැප්තැම්බර් තමයි පටන් ගන්න මාස දෙකේ මූල්‍ය ගිණුම් කරන්නේ කියන විෂය සම්පූර්ණයෙන්ම පාඩම් කරන්න. පාස් පේපර්ස් තියෙනවා, ටියුට් ටික තියෙනවා, ඔක්කොම ලෙසන්ස් ටික තියෙනවා. ඔන්න පාඩම් කරා. ඊළඟට අන්න සැප්තැම්බර් මාසේ මුල පටන් ගන්න දෙවෙනි එකට රජයේ ප්‍රවියන. අන්න ප්ලෑන් එක. අන්න සැලසුම්. තේරුණාද? නම් පොඩ්ඩක් සැලසුම් කරන්න ඕනේ. වෘත්තිකයෙක් කියලා කියන ළමයි ප්ලෑන් කරන්න ඕනේ වාගේ. අනාගතේ සැලසුම් කරේ නැත්තම් දැන් මම සැලසුම් කරලා තමයි මම වරලක් ගණක අධිකාරීවරයෙක් උනේ. ඒ නිසා තමයි මට ප්‍රතිලාභ ලැබෙන්නේ. තේරුණා? ඒ ආයතන අපිව තියාගන්න එච්චර දුරට ගිවල, පටි ගිවල. පාසු ගන්න දෙයිද, පෙට්‍රල් දීලා. පාසු ගන්න දෙනවා. තිල තියාගන්න උත්සාහ. අයියේ එච්චරට වැදගත් නේ. එච්චරට වැදගත්. හරි ඒ නිසා ඔයාලට පුළුවන් අන්න මේ ක්‍රමවේදය පාවිච්චි කරන්න. මේවා නම් ඉතින් එකිනෙකට විෂයන් 102 මේ ඉතුරු විෂයන් 6ම එකිනෙකට සම්බන්ධයක් නැති නිසා පාඩම් කරගෙන යන්න පුළුවන්. නමුත් පළවෙනි එක එහෙම නෙමෙයි. බේසික් accounting knowledge එක ඕනේ සෙකන්ඩ් එක කරන්න. එහෙනම් පළවෙනි එකේ දැන් ওই දෙක එකට කරගෙන ගියොත් එහෙම අර කියන එක තේරෙන්නේ නැහැ මේ කියන එක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මම කියන්නේ ඔයාලට පුළුවන් ගත්ත පළවෙනි එකේ video post එක ලොකු ගාණක් වෙන්නේ නැහැ. 40 ඉන්නේ මට විදියට ගත්තා. අනිත් විෂයන් ටික පාඩම් කරන අතර මේක ටක් ගාලා මම. ඔහොම ගේම ගහන ළමයි අනන්තයි ඉන්නවා. තේරෙනවද? හරි. අපි යන් දෙන ඉස්සරහ. යමු. අනේ එකට හදාරන්න පුළුවන්. දැන් පැහැදිලි කරන්න පුළුවන් මේ බලන්න. මේකෙන් කියන්නේ මොකද්ද? We can see a short distance ahead නේ අර ඉස්සරහා බලනකොට මේ පොඩි තැනක් යන්න තියෙන අපිට මෙතනින් ගැලවිලා යන්න විදියක් නැහැ වගේ නේ but we can see plenty ගොඩාක්ම තැනම there that need to be done ගොඩාක් දේවල් දින අපිට කරන්න පුළුවන් මේ තුලරින් ගන්න කලින් ඒ වගේ තමයි ළමයි AAT කරනකොට ඔයා දකින්න පටන් ගන්නවා ඔයාට කරන්න පුළුවන් දේවල් මොනවද මොනවද විභාග ඉවරලා අවසාන විකල් අවස්ථාවන් වාට ලැබෙන්නේ මේ ඔයා දැක්කේ නැත්තම් දන්නේ නැහැනේ කරන්නේ. ඒතර ඔයා කලින්ම දැනුවත් වෙනවා විශේෂයෙන්ම අපි වගේ ආයතනයක. ඔයාට මේ දේවල් උසස් පෙළ පන්තිදී ලැබෙන්නේ නැහැ. මොකද මේ ගුරුවරු කැමැතිම නැහැ ඔයා මේවා කරනවා. මොකද එයාගේ කටයුතු වලට බාධා වෙනවා. පැහැදිලි? මේ බලන්න උදාහරණයක් විදිහට ඔයාට ලැබෙන අවස්ථාවක් කියන්නේ ගොඩක් තියෙනවා නමුත් කීපයක් කියන්නේ. AAT එක කරා මාස 6යි. දෙක කරා මාස 6යි. එහෙම නැත්නම් මාස 6ෙන් දෙකම කරා. තුන්වෙනි එක කරා. ඔයාට ලැබෙනවා ළමයි ඩිප්ලෝමා සහ. හරි. ඒ වගේම ළමයි විශේෂයෙන් AAT සම්පූර්ණ කරාට පස්සේ AAT ආයතනයේ සමාජිකයෙක් බවට පත් වෙන්න පුළුවන්. You can be a member of AAT Institute. හරි. AAT ආයතනයේ සමාජිකයෙක් වෙන්න නම් මේ විභාග තුන සම්පූර්ණ කරලා අවුරුද්දක අත්දැකීම් පෙන්වන්න ඕනේ දැන්. ඒ ලෙවල් කරන ළමයිට ඔක පෙන්වන්න පුළුවන් පස්සේ. දැන් වැඩ කරන ළමයිට පුළුවන් එයා වැඩ කරපු දැන් අවුරුද්දක එක්ස්පීරියන්ස් දිනනවා කියලා පෙන්නලා AAT ආයතනයේ සමාජිකත්වය ගන්න. නැයි සමාජිකත්වය ගත්තට පස්සේ වාගේ නම ඉස්සරහින් ළමයි member of AAT කියන එක පාවිච්චි කරනවා. පැහැදිලි? ඒ වගේම වරලක් ගණකාධිකාරීවරයෙක් කියන විභාගේ මේ බලන්න මම කියවනේ කලින් දැන් ඒ විභාගයේ අධ්‍යයන කීයක් තියෙනවද? අධ්‍යයන 4ක්. නේද? වරලක් ගණකාධිකරණ කියන විභාගය. මේ විභාගයේ පළවෙනි අධ්‍යයන, දෙවෙනි අධ්‍යයන, තුන්වෙනි සහ හතරවෙනි අධ්‍යයන This includes business level 1, business level 2, corporate level, strategic level. Here was a unwater never Akuru Tuna Company, ACA, Associated Chartered Accountant. Varalat Ganakadikari, Varaya, in a Sudisukama atlet. CMA Guru, ACMA Kina Padaviname, Mogathe, Associated Certified Management Accountant Kina Padavi. Made the government AAT. Eva gay, Oyata Pulo. Then may eating around pretty lavagade. May Tunama Sampuna Gramlamai. May Vibahaga Dicky, Mechanic Academy Dicky, huh? CA maker, chartered color. Where I am killing Mona theatre. They were near theatre. What Palania theatre some put him? Need the house. AAT සම්පූර්ණ කරමු ළමයි. Friends, එයාලා පිළිගන්නවා ආගේ දැනුමේ ප්‍රමාණය ඒ තාක් තියෙනවා. වයනවා දෙවනි අධීරයට. දෙවනි අධීරයේ මේ හැම අධීරකම විෂයන් ප්‍රධාන හතරක් තියෙනවා. ආ අධීර විෂයන් හතරෙන් ඔයා කරන්නේ දෙවනි අධීරයේදී විෂයන් දෙකක් විතරයි කරන්නේ. බලන්න AAT සම්පූර්ණ කරාට පස්සේ ඔයා chartered කළත් ඔයා CMA කළත් ඔයාට කරන්න තියෙන්නේ දෙවනි අධීරයේ විෂයන් දෙකක් විතර. අනිත් එක තමයි මේ විෂයන් දෙකත් ඔයා AAT හරහා ඉගෙනගෙනම යන විෂයන් දෙක. මේ දෙක සම්පූර්ණ කරාම ඔයාගේ තවත් අධීර දෙකයි තියෙන්නේ ලංකාවේ ඉන්න ප්‍රධාන ගණකාධිකාරීවරයෙක් වඩපත්. එහෙනම් මට කියන්න කීයක් විතර ඉන්න නැද්ද මේ ACA කලහට්ටිය? Mangwayati AC Associated Chartered Accountant Lankaviak in the Uru to Hatta Purada Wing in the Vatican Lanka Janagahanega Janagahane Atada percentage other Lanka Upadigat the Pramanibal Janagahane Vidalaba Cocharabi Lanka 80 Gurupati Samastic Samatich Hatalista. AAT සාමාන්‍යයෙන් ගොඩක් අය කරනවා. කරලා ඉවරලා chartered world එකදී 8000 ඉන්නේ අවුරුදු 60ක් පුරා. මේ වෙද්දිම දැන් කීයක් අපි අතරින් ගිහිල්ලා තියෙනවද? නැති වෙලා තියෙනවා. අපේ විශේෂයෙන් chartered complete කරාම ළමයි ගොඩාක් රට යනවා. දිනුස්කසයි ඉන්නවා. ඔයාලා tax උගන්නන සෙයින් එංගලම් මම මේ මෙහෙ හිටියට. එයාලට opportunity තියෙනවා. අපිට තියෙන opportunity. මම යන්න කැමති නැහැ සෙයින්. රටේ ඉතින් බහුතරයක් ඇත්තටම ලංකාව තුල නැහැ. එහෙනම් ලංකාවේ ඉන්න වරලක් ගණකාධිකාරීවරුන්ට තියෙන ඩිමාන්ඩ් එක ඉල්ලුම පාඩු හිතා ගන්න පුළුවන්. එතනට තමයි මේ යන්න. දීර්ඝ සමයක මේක දීර්ඝ කාලීන ගමන අපා යනවා නම් අවබෝධයෙන් ගියොත් ඔයත් ගොඩ ආගේ පවුලේ කට්ටියත් ගොඩ. ආගේ පරම්පරාවම ඕන. මොකද ඔයා ජීවන தත්ත්වය දැන් ඉන්න මට්ටමින් ලොකු මට්ටමවල උසලා දිනවා. හැම දිනාගේ you can do it වාට තමයි කරන්නේ තේරෙන ඒ නිසා AAT කරාම වාට ලැබෙන ප්‍රතිලාභය දකින්න දැන් හරිද හරි තව කියන්න දැන් මේ AAT වරුණ ගම business level 2 එකට යනවා අපි හිතමු CMA කරනවා කියලා CMA එකේ අපි දෙවන ලෙවල් එකකුත් තියෙනවා. CMA එකේ පළවෙනි ලෙවල් දෙවන ලෙවල්. මම ඔය නම් කියන්න යන්නේ දෙවන ලෙවල් තුන්වෙනි ලෙවල් හතරවෙනි ලෙවල් එක කියන්න. දෙවන ලෙවල් එකයි තුන්වෙනි ලෙවල් එකයි CMA කම්ප්ලීට් කරාම ඔයාට පුළුවන් Bachelor of Management Studies කියන Open University එකේ ඩිග්‍රී එක තුන්වෙනි අවුරුද්දට බැරි. පළවෙනි අවුරුද්දේ ෆිගස්. මේ අවස්ථාව. තව ඉමටයිලම අවස්ථාව. තව එක. අපි හිතමු ACA CMA නැත්තම් ACA කියන දෙක මොනවා ක්වොලිෆයිඩ් වෙනවා. කියනවා chartered කරලා ඉවර කරනවා කියලා හිතන්න. chartered කරලා ඉවර වුණ ගමන් chartered institute එකේම තියෙනවා accountancy degree එකක්. ඔයාට ඒක ප්‍රදානය කරන්න බලන්න. ඔයාට ඕන ගන්න බෑ. විභාගෙම උත් ඕනේ. chartered qualified වුණා. අවස්ථාවද නැත්නම් අවස්ථාව. පළවෙනි උපාධිය ගන්න. What only now? Me palette only. Chartered to CMA complete Karama, what they want to party and a Kelima Pasha to Badir. අවුරුද්දකට වඩා අඩු කාලයකින් පශ්චාත් උපාධිය සම්පූර්ණ කරන්න පුළුවන්. මොකද පශ්චාත් උපාධියට මූලික සුදුසුකම විදියට පරලත් ගණකාධිකාරිවරයා සලකනවා. කළමනාකරණ ගණකාධිකාරිවරයා සලකනවා. මොකද එච්චරට අඩු ප්‍රමාණයක් නෙමෙයි. මේ වැලිය ගන්න. වැලිය ගන්න. ඒසලම මෙන්න මේ தත්ත්වයට යන්න තමයි ඔයා උත්සාහ කරන්නේ. හැබැයි හරි සීමිත ප්‍රමාණයක් තමයි මෙතනට යන්නේ. බහුතරය AD කරනවා. මෙන්න මේ AAT ඉවර වෙලා මේ අධියර වල මගදී හැරෙන නතර කරන ගාවස් හැබැයි ඉක්මනින් ගමන ගියොත් ඒක ඔයාගේ පාස හරි එසේ යන්න තියෙන ගමන දුරයි ලොකු ගමනක් යන්න පුළුවන් මේ විකල්පයන් මේ අවස්ථාවනවා දකින්නේ නැහැ නිවැරදි තැනකට ආවේ නැත්තම් මේ දේවල් දකින්න නම් ළමයි ඉවරදී ආයතනයක සම්බන්ධ වීම අනිවාර්යයි. මේක නෑ මොකද දන්නේ නැහැ. ඒකනේ ප්‍රශ්න. හරි. අපි මේ දේවල් අපි ඉස්සරහා දිගට ගමු. හරි. හරි මම යනවා අපේ දේශකවරු ගැන. මේ ඉන්නේ අදන්වන කවුද කියලාද නේ? මම නමෙන් මංජුල සර් කියලා තමයි මට කියන්නේ ගොඩක් අය. හරි මම කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරීවරේ AAT සම්පූර්ණ කරපු කෙනෙක්. ඒ වගේම මෙන්න මේ ACA මේ තියෙන මම කලින් පෙන්නුවේ Associated Chartered Accountant අර 8000කට ඇතුළත් වෙච්ච කෙනෙක්. පරලත් ගණකාධිකාරිවරේ වර්තමානයේදී ලංකාවේ දෙනවා කලින් මම කිව්වා වගේ දැවැන්තම සමූහ සමාගම ලංකාවේ දැවැන්තම සමූහ සමාගම. ප්‍රතිනිෂ්පාදනය කරන කම්පැනි එක ගණකාධිකාරිවරේ වැඩ කරනවා. ඒ ටික හොඳටම ප්‍රමාණවත් ඉතින් මේ දේශන ටික පවත්තා. ඉතින් හැබැයි ඔයාලට තියෙන chance එක තමයි ළමයි. ගිනුම්කරණය මුල ඉඳන්ම ඔයා ඉගෙන ගන්න මගේ. ඒතර මුල මැද අග සියල්ල ගලපන්න මම ඔයා වෙනින්. පළවෙනි අයන් ඉඳන් මට ඕනේ ඔයා මොන විෂය දාලා හැදෑරුවත් කමක් නැහැ. හැබැයි මේක ළමයි step by step. මහ ලොකු දෙයක් නෙමෙයි ගිනුම්කරණය ඉච්චරට ලේසි. හැබැයි ඔයා ඒ අනුව හිතන්න පුරුදු වෙන්න. මොකද ඔයාට එනවා චැලෙන්ජ් එක අභියෝගයක් කවදා හරි ගණකාධිකාරීවරයෙක් වුණාම ආයතනයේ සේවකයා ඔයාගෙන් ඇවිල්ලා අහනවා. ඔයාගේ යටත් සේවකයා ඇවිල්ලා අහනවා. "සර් මොකද්ද මේකට අපි ගිනුම්ගත කරන්නේ?" ආ, "ඒ දවස්වල නෑ ඉගෙන ගත්ත දැන් නම් මතක නෑ" වගේ කියලා කියන්නේ. "අප්පෝයි මෙහෙම චාරට් එකක් මෙහෙම." "චි, හරි නෑනේ. දැන් දොස්තර ගාවට ගියාම දොස්තර බෙහෙත් දෙනවා ડોක්ටර්ගේ. ප්‍රෙස්ක්‍රිප්ෂන් එකේ ඔයාලා බෙහෙත් එක ඊයේ මතක නැහැ ලියන්න කියලා කියනවා ඔයාලට කවදාවත්. ඒ මට්ටමටපත් වෙන්න බෑනේ. ඒ නිසා ඔයාගේ දැනුම තිබිය යුතුයි. හරි මතක තියාගන්න. එහෙනම් ගිනුම් කරන විෂය ඔයා මාත් එක තමයි ඉගෙන ගන්න. අපි බලමු මේකෙදී ආවරණය වෙන චැප්ටර්ස් මොනවාද. පොඩ්ඩක් පැත්තකට එන්නම් නේද? හරි. බලන්න මොනවද ආවරණය කරන විෂය? ගිනුම් කරන්නේ හැඳින්වීම කියන කොටස අපි ඉගෙන ගන්නවා. ගිනුම් කරන්නේ කියන්නේ මොකක්ද කියන එක ඉගෙන ගන්නවා. ලකුණු පහක බරතැබීමක් තමයි වාට විභාගයේ තියෙන්නේ. දෙවෙනි එක ගිනුම් කරන සමීකරණය කියලා එකක් තියෙනවා. ඒ ඔය බේසික් සමීකරණදී සමීකරණයක් ගැන ඉගෙන ගන්නවා. මෙන්න මේක තමයි වැදගත්ම. දිත්ත සටහන් කරන. හර බැර. හරි ලේසියි. ප්‍රධාන ගිනුම් වර්ග 5යි තියෙන්නේ ගිනුම් කරන්නේ. ඕනෑම ගිනුමක් මේ ගිනුම් කරන ගිනුම් 5ට වර්ග කරන්න. ඒ අතරිනුත් හරණ දෙකයි බැරට තුනයි. වාවි හර. වත්කම් සහ වියදම් කියන දෙක. ඉතින් මේවා අපි ලස්සනට ඉගෙන ගමු. එච්චරට ලස්සනයි ගිනුම් කරන්නේ. හරි. එච්චරට ලස්සනයි. හැබැයි මේක ලොජික් එකක්. මේ කවුදෝ මන්ද කෙනෙක් හඳුනලා දුන්නා. එයා එදා කිව්වා නම් එහෙම වාවි බැර කියලා. එහෙනම් අපි අදටත් බැරදම කියන්නේ. හැබැයි එදා ඒ මිනිස්සේ කියලා දෙන වාවි හර කියලා. ඒ නිසා අපි අදට ඒ ලොජික් එකේ ඒ තර්ක ඉගෙන ගන්න එක කරන්නේ. ඒක හැමෝම පිළිගත්ත නිසා ඒක අපි ඉගෙනගෙන යනවා. ඉතින්ම මේ ලොජික් එක ඔයා හරියට ඉගෙන ගත්තේ නැත්තම්, ඒ අනුව ඔයා හිතන්න පුරුදුනේ නැත්තම් මේකේ ගමන යන්න බෑ. ඔයා හිතන්න පුරුදු වෙන්න ඕනේ යා. පැහැදිලිද? ඔයා වැඩියෙන් හිතන්න ඔයාගේ මනස දියුණු වෙනවා. ඒක තමයි. හරි. හරි ඊළඟට ගත්තොත් අපි ගිනුම් කරන්නේ තව සංකල්ප කියලා කොටසක් තියෙනවා. අපි ඒකට වැඩිපුර වෙලාවක් වැය කරනවා. ලකුණු 25ක් මේ වෙලේ තියෙනවා. ඊළඟට මූලික සටහන් පොත්. සටහන් පොත්. අපි ගැන කතා කරනවා. දැන් උදාහරණයක් විදිහට ඔයා කඩේට ගියාම එයා ණයට බාණ්ඩ විකුණන පුක බානවා. මොකද කරන්නේ? පොතක ලියා ගන්නවා. අන්න සටහන දා ගන්නවා පොතේ. ඒ වගේ ළමයි ගිණුම් කරන්නේදී හැම ගනුදෙනුවක්ම පොතක සටහන් වෙනවා. ඔය බලමු මොනවාද පොත. හා? මේ පොත් ටික මොනවද කියලා අපි මෙතනදී කතා කරනවා. 27ක ලකුණු ප්‍රමාණයක වැඩගත්කමක් විභාගයේදී දීලා තියෙනවා. මේ ලකුණු විභාගයේදී ලැබෙන විදිය තමයි මේ තියෙන්නේ. ඒ අනුව තමයි අපි බර තැබීම වැඩි කරනවා ඒ ශේෂ්ත්‍රයන් වල. මොකද විභාගයේදී ලකුණුත් වැඩියෙන් ලැබෙන නිසා. ඊට පස්සේ ඔන්න හදන ළමයි ලාභය. හැමෝම කැමති දේවල් නේ. හැමෝම කැමති ව්‍යාපාරයක් කරනවා නම් මොනවා කරන්නේ? ලාභ ගන්න නේ. නේ? ලාභ ගන්න. තියෙන ලාභේ කීයද අවුරුද්දේ කියලා හදන එක තමයි අපි හදන්නේ. ඒතනදී හදමු ලස්සන. ඊළඟට තව ලස්සන මාතෘකාවක් තියෙනවා මේ බැංකු සැසඳුම් chapter number 5 එක බැංකු සැසඳුම්. ඒ කියන්නේ බැංකුවත් එක්ක කරනවනේ ගනුදෙනු ඔයා. ඉතින් බැංකුවත් එක්ක කරපු ගනුදෙනු ටික ඔයා සංසන්දනය කරලා බලන්න ඕන ඔයා ඔක්කොම ගනුදෙනු ටික වාර්තා කරලා දෙන්න. එහෙම නැත්නම් අනිත් පැත්තට ගත්තොත් අපි කරපු සියලු ගනුදෙනුද බැංකුව වාර්තා කරලා දෙන්න. එහෙනම් අපි කරපු නැති වෙනත් කෙනෙකුගේ එකක් බැංකුවට දාලා දෙන්නත් පුළුවන්ද බැරිද? කොහොමද ඉතින් ඔය කිව්වට වරදින්න බැරි නැද්ද? වරදින්න පුළුවන්. මට අත්දැකීම් තියෙනවා. ලංකාවේ තියෙන ප්‍රධාන බැංකුව බිලියන ගානක වෙනසක් ඇති. ඒක හොයන්න මම ගියේ. මම ඒක කිව්වේ අත්දැකීම් කියන එක very very important. ඒ හොඳ ආයතනයකට සම්බන්ධ වෙලා විශේෂයෙන් ඉස්සරහට අපි ගයිඩන්ස් දෙන්න. හොඳ ආයතනවලට සම්බන්ධ වෙලා ඒ අත්දැකීම් ගත්තාම ඔයා පෝෂණය බැංකුව වලට වරදින්න. එහෙනම් බැංකුවත් එක්ක කරපු ගනුදෙනු සංසන්දනය කරන එක තමයි මෙතනදී වෙන්නේ. අපි සංසන්දනය කරලා බලනවා අපි දාගත්තේ නැති ඒවා දේවල්. නැත්නම් අපිට හොරා බැංකුව ඒවා දාලා දෙනවා. ඒක තමයි මේකෙදි කරන්නේ. ඊළඟ පරිගණකයේ ගත පරිසරය ගැන අපි පොඩ්ඩක් කතා කරනවා ලබුණා. ඔන්න ඔය විදිහට තමයි වාගේ විෂය නිර්දේශය සකස් වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ chapters 6ම වාගේ විෂය විදිහට දකින්න පුළුවන් අපේ සිස්ටම් එකට ගියා. අපි සිස්ටම් එකේ පාඩම කරාට පස්සේ මේ chapter එකට අදාළ lecture එක වැඩ. ඔයාලට පුළුවන් බැලුවාට පස්සේ complete කියලා mark කරන්න. ඉලිවෙලකට වැඩේ කරන්න ඕන. හරි. බැලුවාම complete කියලා mark කරන්න ඕන. mark කරලා ඊට ඔයාම දන්නවා. මම මේක බලලා තියෙනවා. හරි. ඉලිවෙලකට කරගෙන යන්න ඕන. ඉලිවෙල වැඩගත්ද නැද්ද? වැඩගත්. හරි ඊළඟ විෂයන් ළමයි මම ලොකුවට සාකච්ඡා කරන්න යන්නේ නැහැ මම කෙටියෙන් පැහැදිලි කරගෙන ඉස්සරහට යනවා. ඉතින් ඔයාලට විශේෂයෙන් බෙන් සබ්ජෙක්ට් එක නැත්නම් ව්‍යාපාරික පරිසරය කියන සබ්ජෙක්ට් එක උගන්වන්නවත් එක්ක එකතු වෙනවා අපේ සුසන්ද සර්. හරි සුසන්ද සර් සාමාන්‍යයෙන් සිලබස් එක කලින් ඉවර කරන්නේ මේ සර් තමයි. මොකද ව්‍යාපාරික පරිසරයේදී ගණන් ගොඩවල් නැහැ. හා ටක් ගාලා සර් සිලබස් එක කවර් කරලා පාස් පේපර්සුත් කරලා ඉවර කරනවා. ඉතින් ඔයාලට හම්බේ සරුත් උපාධිධාරීවරේ උපාධියක් තියෙනවා කැලණිය කැම්පස් එකේම. ඒ වගේම chartered මම කියුවේ අන්තිම ලෙවල් එකේ. අන්තිම ලෙවල් එකේ ඉන්නේ. තාම කම්ප්ලීට් නැති නෑ. නමුත් අන්තිම ලෙවල් එකේ එක සබ්ජෙක්ට් එකක් විතරයි සර්ට් තියෙන්නේ. තේරුණාද? තේරුණා නේද? ගොඩක් අය ඒ තැන් තැන් වල ඉන්නවා. සමහරව ඉවර කරලා. හරි. ඉතින් ආත් දැනගන්න ඕනේ කොහොම හරි ඉක්මනින් මේ විභාගය ඉවර කරගන්න. ඒක අතිශය වැදගත් නිසා. හරි. දැන් සර් එක්ක වාට පුළුවන් ලස්සනට මේ විෂය ඉගෙන ගන්න. ඊළඟට වාට හම්බ වෙනවා තවත් අපේ විශේෂයෙන් ජනප්‍රියම දේශකවරයා ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් සමප්‍රිය සර්. වාට පුළුවන් ආසාවෙන් මේ ආර්ථික විචලනයන් ගැන ඉගෙන ගන්න. ඇයි මේ උද්දමනය වැඩි වෙලා තියෙන්නේ? මොකද මේ ඩොලරේ හැම වෙලෙම වැඩි වෙන්නේ අඩු වෙන්නේ? ඒ ගැන ඔයා කතා කරයි සර්. ආර්ථික විද්‍යාව පාඩම කරනවා. ඉතින් මේ විදිහට chapters 7ක් ඔයාලට මේකේ හම්බ වෙනවා. ඊළඟට ළමයි අවසාන විෂය විදිහට ඔයාලට හම්බ වෙනවා ව්‍යාපාරික ගණිතය හා සංඛ්‍යානය කියන විෂය. BMA සාමාන්‍ය ගණිතය ළමයින්ට අමාරුයි නේද? මොකද ළමයි අපි හිතන්න ටිකක් අමාරු ගතියක් තියෙනවා නේ. ටිකක් මොලේ පාවිච්චි කරනකොට සෑහෙන්න දැනෙනවනේ අපිට. ඉතින් ඒ නිසා හරිද? ඒ නිසා ටිකක් අමාරුයි වගේ තමයි ගණිතය දැනෙන්නේ. නමුත් මේ විෂය වලට පුළුවන් සර් එක ලස්සනට ඉගෙන ගන්න. සර් ගත්තොත් කැලණි කැම්පස් එකේ ලෙක්චර් කෙනෙක් විදිහට වැඩ කරනවා. කසුන් සර් එක්ක වඩ පුළුවන් math subject එක කොහොමද ව්‍යාපාරයකට සම්බන්ධ වෙන්නේ කියන එක ගැන ඉගෙන ගන්න ලස්සනට. හරි. ඉතින් මේ විෂයන් හතර තමයි ඔයාලට ලැබෙන්නේ. ඉතින් මම AAT දෙවැනි අධ්‍යයනයේ විෂයන් පැහැදිලි කරන්න යන්නේ නැහැ. නමුත් AAT 1 සහ 2 කරන්න කැමති ළමයෙක් ඉන්නවා මට දැනුම් දෙන්න මම කළ යුතු ආකාරය පිළිබඳව ළමයිට උපදෙස් දෙන්න. හරි. හරි මේ විෂයන් හතරත් එක්ක ළමයි පොඩි ඔන්න නැවත එකක් තියෙනවා. If you can't fly then run. If you can't run again, you can't fly again. යවන්න බැයි නම් අඩුම ගානේ දුවන්න. ඊම දුවන්න. If you can't run, අඩුම ගානට දුවන්න බැරි නම් you have to walk, then walk. අඩුම ගානේ ඇවිදගෙන. If you can't walk, බඩ ගාගෙන හරි යන්න ඕන. ඉතින් මේකෙන් අදහස් කරන්නේ ළමයි but whatever you do, you have to keep moving. Have to keep moving. ඔය එක තැන ඉඳලා හරියන්නේ නැහැ. ඔයාට fly කරන්න බෑ, run කරන්න බෑ, walk කරන්න බෑ, නැත්තම් පියාඹන්න බෑ, දුවන්න බෑ, ඇවිදින්න බෑ කියලා. බඩ ගාගෙන හරි ඔයාගේ ඉදිරියට ඔයා යන්න ඕන. ඒක තමයි මේ කවුද කියලා දෙන්නේ. බලන්න. කවුද කියලා දෙන්නේ? මාටින් ලූතර්. මම නෙමෙයි යා කිව්වේ. මාටින් ලූතර් කින් කියලා දෙන්නේ. දැන් ඉතින් ඒ කවුද කියලා හොයන්න ඕනේ ඔයා දන්නේ නැත්තම්. ආ Like doing something is better than nothing. I think that doing something is better than nothing. එසලම අද්දකින් දැන් අපිට වැඩි. දැන් අපිට වඩා වැඩි වාගේ දෙමව්පියන්ට. නේ? දැන් අද්දකින් වලින් තමයි අපි පෝෂණය වෙන්නේ. දෙමව්පිය පෝෂණය වෙන්නේ. ඔයා පෝෂණය වෙන්නේ අද්දකින් වලින්. ඒ නිසා අද්දකින් ගන්න තමයි අපි උත්සාහ කරන්නේ. නමුත් එතනදී අපි ගත යුතු අද්දකින් තෝරා බේරාගෙන ගන්න අපි පරිස්සම් වෙන්න ඕනේ. හරි එහෙනම් අද සාකච්ඡාව මම මෙතනින් අවසන් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔන්න ඔයාගේ අවස්ථාව ඔයාට ඒ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. අනිත් එක ළමයි ප්‍රශ්න අහන්න ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. මේක ඔන්ලයින් ක්ලාස් එකක් මම ඔයාව දකින්නේ නැහැ. ආයෙ පටහට විතරයි අහන්නේ මම. මේ මාව නම් ඔයා දකින්න. තේරුණා? ඒ නිසා ප්‍රශ්න අහන්න පුළුවන්. අහන්න බැහැ නම් අහන්න බැරි තත්ත්වයක ඉන්නවා නම් ඔයාට chat එකේ දාන්න පුළුවන් ප්‍රශ්න. හරි? කොහොමද level 1 and 2 දෙකම එකට කරන්නේ? ඉතින් මේක කරන්න පුළුවන් ළමයි පොඩ්ඩක් මම කිව්වා වගේ පොඩි සැලසුමක් ඔයා සකස් කරගන්න ඕනේ, plan කරන්න ඕනේ නේ. හරිද? exam online නෙමෙයි, exam physical. AAT exam තියෙන physical exam එක. ඔයා O level ලිව්වා වගේම. හරිද? A level ලිව්වා වගේම. AAT ආයතනයේ වා ලියාපදිංචි කරාට පස්සේ AAT ආයතනයේ විභාගයට අයදුම් කරාට පස්සේ වා අයදුම් කරනවා. හරිද? හරි. අයදුම් කරාට පස්සේ AAT ආයතනයේ වාට එවන මොකද? ඇඩ්මිෂන් එක. ඇඩ්මිෂන් එක අරගෙන ඒ වගේම AAT ආයතනයේ වාට දෙන හැඳුනුම් පොත. වාල් ෆොටෝ එක දාලා අපි ඇප්ලිකේෂන් එක දානවා. හැඳුනුම් පොතයි ඇඩ්මිෂන් එකයි අරන් ගිහිල්ලා වාගේ දිස්ත්‍රික්කයේ තියෙන එක්සෑම් සෙන්ටර් එකේ හැම දිස්ත්‍රික්කයේම එක්සෑම් සෙන්ටර් එකක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගම්පාන බණ්ඩාරනායක විද්‍යාලය, රත්නාවලි බාලිකා විද්‍යාලය. ඉතින් ඔන්න ඔයගේ ස්කෝලවල අශෝකරා. මේ වගේ ස්කෝලවල මේ එක්සෑම් සෙන්ටර් එක විදිහට යාලා ගන්නවා. ගම්පහ ශිෂ්‍යෙක් නම් ඔයාට තෝරන්න පුළුවන් අදාළ දිස්ත්‍රික්කය. නම් අදාළ දිස්ත්‍රික්කයේ ඔයගේ ස්කෝලයක් ඔයාට ලැබෙයි විභාගය. එදාට ගිහින් ලස්සනට ඉඳගෙන ලස්සනට ඒකත් පරගන්න විභාග ලියන්න තමයි. පැහැදිලිද? හරි දැන් 1 2 දෙකම එකට කරනවා නම් දරුවෝ මම කලින් කිව්වා වගේ මෙන්න මේ චැලෙන්ජ් එක ඔයාට එනවා. මොකද්ද චැලෙන්ජ් එක? චැලෙන්ජ් එක තමයි කොහොමද ඔයා මේ 101යි 201යි කියන විෂයන් දෙක බැලන්ස් කරන්නේ. ඒක පොඩි අභියෝගයක්. මොකද 200ක විෂයත් මමමයි උගන්වන්නේ. ඉතින් ඒක මම පටන් ගන්නේ අර පළවෙනි අධ්‍යයනයේ තියෙන විෂයේ දැනුමක් තියනවා කියන අදහස් කරගෙන. ඒතර ඔයාලට කරන්න පුළුවන් එකම දේ තමයි 101 කියන විෂය අපේ තියෙනවා ළමයි වීඩියෝ කෝස්. දැන් ඔයාලට ඒක ගත්තොත් අපි ඔයාගේ පන්ති ගාස්තු අඩු කරනවා. මොකද ඔයාලට සාහනයක් දෙන්න බෑ නේද? අපි එලෙම අපි ළමයි වෙන්නේ අවස්ථාව දෙන්න. හරි? එතකොට වීඩියෝ කෝස් එක ගත්තාම ආවට මුල පළවෙනි 101 මූල්‍ය ගිණුම්කරණය කියන විෂය ඉක්මනින් පාඩම් කරගෙන ලෙක්චර්ස් ටික බලාගෙන අවුට් ටික කම්ප්ලීට් කරගෙන ලස්සනට ඉවර කරනවා. ඒතර මේ දැනුමේ මට්ටම ආවට පස්සේ මට දෙවනි එක අපි පටන් ගන්න සැප්තැම්බර් 201 පටන් ගන්න සැප්තැම්බර් වල එතකොට ආට ඒක කන්ටිනියු කරගෙන යන්න පුළුවන්. මොකද ඔයා ගිණුම්කරණයේ මූලික දැනුම ලබාගත් ශිෂ්‍යයෙක් නිසා. හරි මේක ඒ විදිහට plan කරේ නැත්නම් දරුවෝ ඔයාට කරන එක පොඩ්ඩක් අපහසුයි. එහෙම ගැටලු සාගත නම් ඔයා පළවෙනි එක කරන්න ඊට පස්සේ දෙවෙනි එක ඊළඟට තුන්වෙනි එක කරගෙන යන්න පුළුවන්. ක්ලියර්? හරි සවනි ප්‍රශ්නයක් අහනවා. exam තුනම එකට කරන්න පුළුවන්. එකට කරන්න බෑ. exam තුනම බෑ. එකයි දෙකයි එකට කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට හිතන්න. එකේ වාට ඕනනම් මේ විෂය කරන්න. 101යි 202යි 101යි 203යි 101යි ඕන විෂයක් වාට කරන්න. එකේ දෙකේ. කැමති කැමති ඒවා කරන්න. එහෙම කරලා දෙනවොත් නෑ නේ. ආ 100 ඕනනම් අධ්‍යයනයේ හතරම කරලා ඕනනම් මේකේ දෙකක් විතරක් කරන්නත් පුළුවන්. ඒවත් පුළුවන්. එහෙනම් level 1 එකේ දෙවෙනි එකේ 2 එකේ any subject you can do. But you can't touch 83 until you finish level 1 and 2. Well, I sampurna karna thaak. What do you mean? And I was on a deal. And I kaidika sampurna grada pasitama, to me, Nikada. Are they underwood? Hurry, Tavana the Prashna, they were glass and a Prashna. They saw any Prashna. In the ප්‍රශ්නයක් යවුවා සුපර් තවනත් ප්‍රශ්නේ වගේ අනිත් ඒ සුපර් මොකද ප්‍රශ්න නැහැ කියන්නේ ඒක තේරලා දෙනවනේ නේද ප්‍රශ්න නැත්තම් අපිට පුළුවන් session එක නවත්තන්න.